නමස්කාර වීවා දම්රුවනට සෙමදා සදහම් සරනයමින් නමස්කාරවිීවා සංගරුවනට සෙමදාමහා සංග සරනයමි නමස්කාරවේවා තුනුරුවනට සෙමදාතිසාරන සරනයමි සාදුු සදුුසාදුු අපහටමි සදහම්මග කියා දුන්න ගේ ගුරු දේවෝත්තම පින්නත් ලොකු ස්වාමින් වහන් සේට නම ස්කාර්වීවා සාදු සාදුසාදු යෝසත්තු කප්පෝ කල්්‍යනමිත්තෝ මහාඥානී ජිනාත්‍රජෝ සෝළංකාදීපමාගම් ජෝතෙයි බුද්ධසාසනං தංවතෙරාගං ලංකාදීප්පසාදකන් වන්දාමි පරිනිබ්බුත මහාමහින්දං පුතුම් සම්බුදු පුත්ද්‍රුවන වූ අපට අනුබුදුරුවන බඳු මහානුව නැති කලනමිත්තු, යම්මහරහත්නුතුමෙක් දඹදිවින් මෙහි වැැඩෙමකොට බුදුසසුන බැබැලවූවෙද. මුළුලක් දිවම පැහැදුුණු වීතරගිව පිරිනිවන් වැඩි අපගේ මිහිඳුමනිදුුට වඳිමි මම සාදරයිෙන් සාදුු සාදුුසාදුු ශ්‍රද්ධාවන්ත පින්නතුනී අපේ රටට එභාගෙව තරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සදහම් සන්දේ සේ රැගෙනආපු එබාගිව තරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ හද මඩලින් උපන්නාවූ ශ්‍රාවක පුත්‍රුවනක්කෝ ශ්‍රමණගුණ දරාගෙන වැඩ හිටිය වූ කෙලෙස්කුුණ දරාගෙන වැඩ හිටිය වූ දරමයෙන් නිරමිත වූ කෙලෙසුන්ගෙන් තොරහූ නිර්මල හද මඩලක් තිබුුණ අපගේමිහිදුු මහරහතන් වහන්සේ ලංකා දේපේට සදහම් දායාදේ රැගෙන පැමිණි පොසොන් මාසේ තමයි අපි මේ සමරන්නේ මෙහිඳු මහරහතන් වහන්සේ නිසා අපේ රට කසාවතින් බැබලීගියමිහිඳු මහරහතන් වහන්සේ නිසා අපේ රට තුළ සිල්ලතුන් පෙරේ ඉතිරි ලගියා මෙිහිඳදු මහරහතන් වහන්සේ නිසා අපේ රට තුළ ගොුණවතුන් පෙරේ ඉතිරි ලගයා මෙිහිඳු මහරාතන් වහන්සේ නිසාම අපේ රට තුළ දානපතයන් දන් දෙනාය තිරග මෙිහිදු මහරහතන් වහන්සේ නිසා අපේ රටේ කීදාහක් කීකෝටියයක් සතරපායයි නිදහස්සුනාද මෙිහිදු මහරහතන් වහන්සේ නිසාම අපට බුදු කෙනෙක් වගේ ඕනාා අපේ රට දර්මහෙන් එකලු කලා දහම් මාලෝකෙ ලබලතුන්නා අපේ රටට පායපු හිරු මඩලක් වගේ අපේ සිත් සතන් සනසෝපු සඳ මඩලක්වාගේ මෙහිදුු මහරහතන් වහන්සේ අපේ දහම් පිපාසේ සංසිදෝපු දහම් ගගු ලක්වාගේ. අපගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පාල අවුදු දෙසිය ගානක් ගිය තැන. දඹදෙව් තලය ඉඳලා ප්‍රදේශ නමයකට ධරමහි ප්‍රචාරය කරද්දේ. රටවල් නමයකට දරම දූතයන් පිටත් කරද්ද. අපගේ රටට අපේ වාසනාවට අපේ රටට වැඩම කළේ දරමාසෝ කදිරාජයගේ පුත්‍රරත්නය වන ඔටුන්න හිමික් කුමාරයවන දඹදව තලයේ මනසක පතුරුවන්ට ඊළඟට හිටටපු කෙනවුන මෙහිඳු මාරාතන් වහන්සේ වනහන් සිදා මොලින්ම මිස්සක පරුවතයට වැඩම කලා හසින් ඉත්තිය උත්තිය සම්බල බද්ධසාාල සුමන සාමනේරයන ඒ ස්වාමින් වහන් සෙලා කැටුව බන්්ඩුකු පාසක කැටුව මිහින් තලට වැඩම කලා එහෙදී අපේරටේ රජකරපු දේවන පෑතිස් රජතුමා මුන්න ගැවුුණා දෙවන පෑතිස් රජතුමාට කතා කලා තිස්ස තිස්ස කියලා ක රජුරුවන්ට තිස්ස කියන නම ඇහිලනෑ. කවුරුවත් රජතුමාටේ නම කියලා කතා කරලනෑ. බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකෝ නිර්බීතයි. බිය තැතිගැනීම්වලින් තොරයි විසාරතයි. රජතුමා හැරිල බැලුව කෞුදමට කතා කළේ කියන. මිහිඳු මහ රහතන් වහන්සේ රජතුමාට කතා කළා සමනාමයන් මහාරාජ දම්මරාජස්ස සාාවකා. තමේවා අනුකම්පාය ජම්පුදීපායිදාගතා. මහ රජතුමනේ අපේ ඒ භාග්‍යවත් ගෞතමරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකූ ශ්‍රමණයොවමු. ඔබතුමන් කෙරෙහි අනුකම්පාවෙන් මෙහි පැමිණියමු. සතුටට පත්වනා රජතුමා මුවන් දඩේ මේගේපු රජතුමා දුනු ඊතල වීසි කරලා. තමන්ගේ හතලිස්දාාහකූ පිරිවර සමගින් මිහිතු මහා රහතන් වහන්සේ වටා රොක්කුණා මිහිදුු මහා රාතන් වහන්සේ රජතුමත් එක කතා කළා අඹ පැනයක් ගැන විමසුවා. රජතුමා ලස්සනට උත්තර දුන්නා රහතන් වහන්සේ පැහැදුනා නෑදෑයින්ගෙන ප්‍රශ්නයක් යොමු කළා රජතුමා හරි ලස්සනට උත්තර දුන්න. නුවනතියන කෙනෙක් කියලා රහතන් වහන්සට වැටහුුණා. උනහන්සි බුද්ධ සාාසනය ගැන පැහැදීම ඇතිකරවන අපේ ශාස්තෘුන් වහන්ස ගෙන පැහැදීම ඇතිකරවන චූලහත්ති පදෝපම සූත්‍රයේ දේශනා කළා. ඒ දේශනාාව අවසංවෙනකොට පින්නතුනි දෙවන පැති ශරජතුමා ප්‍රධාන හතලි ස්ථාවක් පිරිස දිවි හිමියෙන්ම තෙරුවන් සොරණ ගිය. සීලයක පිහිටියා. ඉදා දෙවන පෑතිස් රජතුම අප්‍රමාණ පැහැතුනා බුදුරජාණන් වහන්ස ගැන බුදුරජාණන් වහන්සගේ දරමය ගැන බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයෝ ගැන දෙවන පෑතිස් රජතුම මිහිතුමහා රහතන් වහන්සට ආරාධනා කළා නගරට වඩින්ට කියලා වනහන්සේ කැමති වුණේ නෑ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිහැඩ තැන්වල නිස්කලංක තැන්ක්මල තමයි වැඩ වසන්නේ ඉඩවස්සේ දෙවන පෑතිස් රජතුමා පහුවදා රජගෙදරට දානනි ටාරාධනා කළාමිහිඳුමා රහතන් වහන්සේ යාරාධනාව පිළිගත්තා එදාම සවස්කාලයේ සුමන සාමනේරයන්ට පැවස්සුවා දෙවියන් ටාරාධනා කරන්ට කියලා දරමයහන්ට සුමන සාමනේරයන් කාලගෝසාාව කළා දෙවියන් ටාරාධනා කලා මළු ලංකාදදී පේපුරාවට මේ යහන්ඬ ඇසුන ඉරිදි බලයෙන් කළ කාල ගෝසාාව ඒ වෙලාවි පින්නතුනී භූමාටු දෙවියන්ගේ පටන් අකනට හා බ්‍රහ්මලෝකේ දක්වා මේ දහම් ගෝසාාව පැතිරි ලගයා මිහිදුු මහා රහතන් වහන්සේ තතාගතයන් වහන්සගේ ධර්මය කියනවා කියලා ලංකාදදේපේ පුරාවටම මුළු වහස්කුස පුරාවටම දෙවිවරු පිරීතිර ලගිය. මෙහිදු මහරාතන් වහන්සේ සාරිපුත්ත මහරාතන් වහන්සේ දේශනා කළපු සමචිත්ත පරියායසූ ත්‍රේ වදාලා. ඒ දේශනා වහගෙනහිටපු අසංකීය ගණන් දෙවිවරු මගඵල ලැබවා. දිවිය නාගයන් දෙවහ ගරුඩයන් තෙරුවන් සරණගිය. හෝදෑ උදැස්සනීම මහිදුමහා රහතන් වහන්සේ ප්‍රමු ක රහතන් වහන්සල වඩම්මන්ට රතයක් පැමිණි ලතිබුණ. උණහන්සේලා රතේ ආපසු යවල අහසින් වැඩම කලා නගරට රතේ පදවාගනාපු රියඳනාා විස්්මයට පත්ව වනා. දුට දුටුවන් විශ්මයට පත්තුනා මේ රහතුන් දෙකලා. රජගෙදරට වැඩම කරලා දානෙ වැළඳවා. මෙහිදුමහා රහතන් වහන්සේව දැකගන්ට ඒ පෙදේශේ පුරා හිටපු ප්‍රභූ පිරිස් ඇතුළු මහජනයා වැල නොකෙඩී පැමිණෙන්ට පටඇගත්තා. දෙවන පෑතිස් රජතුමාගේ සොහොයුරෙක් වෙච්චු මහානාග යුවරච්චුරුවන්ගේ බිරිඳවෙච්ච. අනුලා බිසව පන්සීයක් කාන්තාවන් සම ගැවිල්ල මිහිතු මහරාතන් වහන්සසිට වන්දනා කරලා බනාහන්ට සූදානන් වනා. මිහිදුු මහරාහතන් වහන්සේ පෞකරපු අය පන ප්‍රේතලෝක ගැනක් පිංකරපු අය දෙවියන්නත්‍ර උපදින හැටින්. මේ සසරතිීන දුක්ඛිත ස්වභාවේ අවබෝධකිරීම පිණස චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරන ැටිත් කියවෙන. පේතවත්තු විමානවත්තු, සච්ච සංයුත්තයෙන් බනකිව්වා. ඒ දරමය අහලා අනුලා බිසව ඇතුළු පන්සීයක් කාන්තාවන් සෝතාපන්න පලයට පත්වනා. ඉඩ පස්සේ ආයමත් මිනිස්සු වැල නොකෙඩි එනවා මෙහිදු මහ රහතන් වහන්සේ වවෙහෙස බලන්න උහන්සේ අපේ ලංකාදදීපයේ මිනිසුන් කරහි අනුපකම්පාවෙන් ආයෙමත් ධර්මය කියනවා. උහන්සෙහිද දේවදූත සූත්‍රයේ දේශනා කළා. දෙවියන් සිහිකැඳවන ධර්මයක් සිහිකරලා සතර අපායි නිදහස් වෙනහැටි අපායට ගියාට පස්සෙ නිරේට ග්‍යාට පස්සේ යමරජ්ජරුව ප්‍රශ්නාහන ැටි ඒ ලස්සන දේශනා වහලා දහසක් දෙනා මඟඵල ලැබවා. ඒ විදිහට ඒ දවස්ස ගත වෙලාගිය දෙවෙනි දවස මහිඳදු මහා රහතන් වහන්සේ ලංකා දීපේට වැඩලා. ඉට පස්ස මිහිදු මහා රහතන් වහන්සේට වැඩඉන්න මහමෙවුුණාවේ රජගෙදර පූජා කර. ඊට පහුවදාමිහිදු මහා රහතන් වහන්සේ ඒ රජගෙදර වැඩ ඉන්නකොට. දෙවන පෑදිස් රජතුම ඇවින් ලක කියනවා. ස්වාමීනි සංඝයා වහන්සේලාට ආරාහම පිළිගන්ට කැපද. කැපයි රජතුමනිි කී වහම රජතුමා සතුරට පත්වෙලා. එදා රජතුමාට තිබිච්ච අලංකාරූ මහමෙවුනාාවූ යන අතපැන් මත්කරමින් මෙහිතු මහරාතන් වහන්සේ ඇතුළු මහා සංගරත්නයට පූජා කළා. ඒ! මෙහිදු මහරහතන් වහන්සකි දෝතින් ගලපු ජලය මහපොලොෝට වැටෙත්ති පින්වතුනිම මහපුොළො කම්පාවනා ගෞතම බුද්ධ ශාසනය මේහි ලංකාත්දීපේ තුළ පිහිටියයා කියන සංඥාව ලැබුණා. ඊර පස්සෙ පින් හතුන දෙවන පෑතිස් රජතුමා මෙහිදු මහ රහතන් වහන්සේට සමන්පිච්චමල්ගෙනත් දන්න. මෙහිදු මහ රාහතන් වහන්සේ මොකද කළේ ඒ ප්‍රදේශේ තිබුණ හිබුල් රුක්ෂයක් ඒ රුක්ෂය ළඟට සමන්පිච්චමල් මිටි අටක් පූජා කලා. එතනදී මහපොලෝගම්පාවන. රජතුමා හනව ස්වාමීනිය අයි මහපලෝ ගම්පාාවනේ. රජතුමනි මෙතන තමයි සංඝයා වහන්සල විනේ කරම කරන සීමා මාලකේ ඉදි වෙන්න. ඒ අය පොළොෝගම්පාවනේ. මරුන්ත පොකුණ ලඟට මිහිදු මහරාතන් වහන්සේ වැඩම කරල. සමන් පිච්ච මල් මිටි අටක් පූජා කරා විසිරෙව්වා. එතනදිත් පොළොව කම්පාාවනා. රජතුමා විමසවා කාරණය රහතන් මහන්සේ වදාළ මෙතන තමයි සංඝයාගේ ගෙනනිහල්ගේ පොකුණ ඉදිවෙන්න කියලා. රජගී අස්සලදී මිහිදු මහ රහතන් වහන්සේ සමන් පිච්ච මල් මිටි අටක් විසිරෙව්වා. පූජා කළා, එතනෙදිීත් මහපොළොවකම්පාාවුනා බලවර්තුවකම්පාාවනා, රජතුමා කාරණය විමසවා. මෙහිදදුමහා රහතන් වහන්සේ වදාන රජතුමනේ මේ මහා බද්‍ර කල්පේ පහළවෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේගේ බෝධී වහන්සගේ දකුණු සාකහ රත්නය වන මහාරි බෝධීන් වහන්සේ පිහිටියේ මෙතන. කෝනාාගමල් බුදුරජාණන් වහන්සට සෙවනදීපු, දිබුල් රුක්සේ දකුණු ශාකා බෝධීන් වහන්සේ පිහිටිය මෙතන. කාශිපු බුදුරජාණන් වහන්සට සෙවනදීපු නගබෝධීන් වහන්සේකි දක්ෂිණ ශාකා රත්නය පිහිටියේ මෙතන. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට සෙවනදීපු ඇසතු බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාකා රත්නය පිහිටන්න මෙතනයි කියලවදාලා. ඊට පස්සෙ පින්නතුනි මිදල්න ගත් සෙවනකට ගිහිල්ල මිහිදු මහ රහතන් වහන්සේ සමන්පිච්චමල් මිටියටක් විසිරෙව්වා. රජතුමා කාරණයේ විමසුවා මහපොළොෝ කම්පාවෙන්ට මිහිදු මහ රහතන් වහන්සේ වදාලා. රජතුමනි මෙතන තමයි සංගයා පොහොය කරනු උපෝසතා ගාර ඉදිවෙලි කියලා. ඊර වස්ෙ පින්නතුනි මිහිදුු මහරාතන් වහන්සසි අඹගස් සෙවනකඩ වැඩම කලාායිදා. එහිද අඹගෙඩියයක් ලැබුණන මහිදුු මහරාතන් වහන් සිට වලදන්ට. ඒ වැළඳු අඹගෙඩිය ඇටේ දොන්නා පෝපණය කරන්ට. මෙිහිදුු මහරාතන් වහන්සිගේ දෑතින් පැන්දෝනේ කලා. ඒ මොහොතෙමය ඒ අෑටේ රෝපනය වෙලා සුවිසාල අඹරක්ෂයක් බෝට පත්වනා. අපගේ ශාස්රුන් වහන්සේ සැවැත්නුවරද. ඒ අඹෑටයක් රෝපනය කරලා අත පැන්මක්කරද්‍ය අත දෝනය රද්දිි මහාරුක්ෂයක් පහළ වෙලා. ඒ අඹරුක්ෂේ ළඟ ගණ්ඩබ්බ රුක්කමූලේ ළඟ බුදුරජාණන් වහන්සේ යමා මහා ප්‍රාතිහාර පැවෝ වගේ. ඒක සිහිගන්නමින් එදාමිහිදුුමාරාතන් වහන්සේ වැඩයිදෙත්. අඹරුක්ෂේ සුවිශාල රුකක් බෝට පත්තුල වැඩීගිය අයික මොහොතෙන්. මිනිසුන් සාධකාරතුන්න. ඒ අඹරුක්ෂේ පිහිටි තැනට මිහිදුු මහ රහතන් වහන්සේ සමන්පිච්චමල් මිටියට පූජා කළ. එතනදිත් පොළොවකම්පාාවුනා මරජතුමා අහනවා මොකද්ද හේතුව කියලා. මිහිදුු මහරහතන් වහන්සේ වදාළ සංඝයාට ලැබෙන ලාබේ රැස්වෙන්නේ මෙතනයි කියලා. ඊට පස්සේ ඒකාලෙ තිබුණ චතුස්සාලාව කියල සාලාවක්. එතනේද මිහිදු මහරහතන් වහන්සේ සමන්පිච්චමල් මිටියටක් පූජා කළ මහපොලොෝ කම්පාවන. දෙවන පැ ඇතිස් රජතුමාහනවා ස්වාමීනිි පොළොහෝ කම්පාවෙන්ට හේතුවමකක්ද. අකුසද කෝනාගමන කාශ්‍යපයන බුදුරජාණන් වහන්සේලා දන් පැන් වැළඳූ තැන මෙතනයි කියවදාලා. ඊට පස්මිහිදු මහ රහතන් වහන්සේට සපුමල් මිටි අටක් ලැබුණා. උහන්සේ පෙදේසේ තිබුණ උස්භූමියකට ගිහිල්ල ඒ මල්මිටි අට විසිරෙව්වා පොළොවකම්පාවුණ. රජතුමා කාරණය වීම සුවා. මෙිහිදු මහ රහතන් වහන්සේ වදාලා. රජතුමනි මේ භූමිය කකුසඳ බුදුරජාණන් වහන්සේ සමාධිසුවයෙන් වැඩහිටිය කෝනාගමන බුදුරජාණන් වහන්සේ සමාධසුවයෙන් වැඩහිටිය කාශප බුදුරජාණන් වහන්සේ සමාධසුවයෙන් වැඩහිටිය ගෞතම බුදුරජාණන් වහන්සේ සමාධිසුවෙන් වැඩහිටියා මේ භූමියයේ තමයි බුදුරජාණන් වහන්සගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සල තැන්පත් කරන මේ ලෝකෙ අසරතුස වූ මහා සෑ ඉදිවෙන්නේ ස්වරණ මාලි මහා සෑ ඉදිවෙන්න මෙතනයි කියන ප්‍රකාශ කළ. රජතුමා ප්‍රමාණ සතුරට පත්ව වනා ඒ සෑ හදන්ට අවසර ඉල්ඩවා. මෙහිදු මහා රහතන් වහන්සේ වදාල ඔබට කටයුතු බොහෝ තියෙනවා. මේ සෑ හදන පින්වන්ත කෙනා අනාගතය ඔබගේ මුුණපුරෙක් විදියට පහල වෙනවා දුටු ගැමුණු රජ්ජුරෝ නමේ. එතුමන් මේ සෑ හදනවා ලෝකෙ බබුලුවනවා බුද්ධ සාසනෙන්. ඊට පස්සෙ පින්න්නතුනී. මෙහිඳමා රහතන් වහන්සේ ඒ භූමිවද බුදුරජාණන් වහන්සේලා වැඩහිටපු හැටි විස්තර කරනවා. කොහොමද බොහොම ඉස්සර කාලේ කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ ලංකාදදේපයට වැඩම කරලා තියනවා ශ්‍රාවකයන් රහතන් වහන්සේලා හතල ස්ථාවක් පිරිවරාගෙන. දේවකුළු පරවතයට උන්වහන්සේ වැඩම කරපු වෙලා වෙ ලංකාදේපේ ඊට පුු සලු මිනිස්සන්. වහන්සේට වන්දනා කරන්න ඇැවිල්ල තියෙනවා. ඒ වෙලාවෙදී ඒකාලෙ රජකරපු අබේ රජතුමා මේ මහමෙවුුණ වෙදා හඳුන්නල තියෙන්න්නේෙ මහාතිත්ත නමින්. ඒ උයන බුදුරජාණන් වහන්සේට පූජාකරද්දි මහපොලෝ කම්පා වෙලා තියෙනවා. ඊට පස්සෙ පින්නතුනී ඒකාලෙ මේ රට හඳුන්නල තියන ඕජදීප කියලා. අපගේ කකුසඳ බුදුරජාණන් වහන්සේ එදා ය වැඩහිඳමින් මහාතිත්තු යන වැඩහිඳමින් බන කිය අද්දිී හතලිස්ථා මගපල්ල බලතියෙනවා. උනහන්සේ බෝධීන් වහන්සේ පිහිටන භූමියයට වැඩම කරලා සමාධසුවයෙන් වැඩයිඳලා අධිෂ්ඨාන කළා රූපනන්දාා භික්ෂුණය මහරි බෝධීන් වහන්සගේ දක්ෂින ශාකාව රැගෙන ලංකාදීපයට වැඩම කරන්ට කියලා. ඒ රූපනන්ද භික්‍ෂුුණය පන්සීයක් භික්‍ෂුණීන් වහන්සේලා පිරිවරාගනයේ බෝධීන් වහන්සේ වැඩම කරග නැවිල්ද බුදුරජාණන් වහන්සිට භාර දුන්නා බුදුරජාණන් වහන්සේ රජතුමාට බාරදුන්න ඒ බෝධීන් වහන්සේ රෝපනය වන කකුසඳ බුදුරජාණන් වහන්සේ තූපාරාමයේ පිහිටි භූමියට වැඩම කරලා සමාධස්ුවෙන් වැඩහිටයා උනහන් සිතනදි බණක කියා ද දහදාහක් පිරිස මඟ පළ ලැබවා උහන්සිේ පරිභෝග කරපු පෙරහන්කඩය ඒ වෙලාවෙ පරිභෝග වස්තුවක් විදිහට දුන්නා. ඒ පෙරහන්කඩය ඒ තූපාරාමේ පිහිටන භූමේ ටැම්පත්වෙලා සෑයක් හැදනා. පස්සකාලෙක මිනිසුන් යාාව ශෞුරුදු තිස්දාහ කාලේ මේ ලංකාදදීපය හඳුන්නල තිීන්න වරදීප කියලා. කෝනාගමන බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සලා තිස්ථාවක් පිරිවරාගෙන අපේ රටට වැඩම කළා සමන්කුළු පරවතයට වැඩම කළා ලංකාද්‍යේපයේ පුරාහිටපු මිනිස්සු බුදුරජාණන් වහන්සේ බැහැදැ ගන්ඩ පැමිණිය. ඒ කාලෙ රජකරපු සමිද්ධි රජ්ජුරුවෝ මේ මහමෙවුණාව යනේ එදා හැඳින්න්නේ මහානාම කියලා ඒ මහානාම වන බුදුරජාණන් වහන්සිට පූජා කළා මහපලොව කම්පාවනා එතනති බුදුරජාණන් වහන්සේ බනකිව තිස්්දාහක් මඟ පළ ලැබ්වා. කෝනාගමන බුදුරජාණන් වහන්සේ බෝධීන් වහන්සලා රෝපනය වන තැනට වැඩම කරලා සමාධිස්ුවයෙන් වැඩ හිටියා. උහන්සේ අධිෂ්ඨාන කළා කනක දක්තා භික්‍ෂුුණියය දිබුල් බෝධීන් වහන්සේගේ දක්ෂිණන සාකාාව රැගෙන ලංකා දීපේට වඩින්ට කියලා. ඒ භ්‍යක්ෂුුණය රහත් භික්ෂුණීන් වහන්සල පන්සීයක් පිරිවරාගෙන. ලංකාදී පේට වැඩම කළා. කෝනාගමන බුදුරජාණන් වහන්සේගේ දෙනේ තබියසම සමිද්දි රජතුමා ඒ බෝධී වහන් සි රෝපනය කළා. ඒ භූමියතිත් බුදුරජාණන් වහන්සේ ධරමේ දේශනා කළා විසිදාහක් මඟඵල ලැබවා. කෝනාගමන බුදුරජාණන් වහන්සේ තූපාරා මේ පිහිති භූමියයට වැඩම කරල සමාධිස්ුවයෙන් වැඩහිටියා එතනදි බණකිවව අදහදාහක් මඟ පල ලැබවා. උනහන්සගේ බඳපටිය පූජ්‍ය වස්තුවක් විදිහට ලබා දුන්න ඒ බඳපටේ තූපාරාමේ හිදිවන භූමිය තැන්පත්වෙලා සෑයක් හැදනා. පස්සෙ කාලෙක මිනිස්සුන්ගේ ආාව ශවෞරුදු විසිදාහ කාලේ කාශ්‍යව බුදුරජාණන් වහන්සේ මේ ලංකාද්දී පේට වැඩම කළා එතකොට මේ රට හැඳුන්නේ මණ්ටදීප කියලා උනහන් සෙරහතන් වහන්සේල විසිදාහක් පෙරිවරාගෙන මේ ලංකාදදීපේ සුභකෝටේට වැඩම කලා ං කාවිහිටපු මිනිස්ස වැලනොකෙඩී බදුරජාණන් වහන්සේ වැදින්ට පැමිණියා දරමය අහන්ට පැමිණියා. ඒකාලෙ රජකරපු ජයන්ත රජතුවා මේ මහමි වනාව හැඳින්වේ මහා සාගර නමෙන් මේ මහාසාගර උද්‍යානයේ බුදුරජාණන් නොනන් සිට පූජා කළ. මහපොලෝකම් පාවුණා. එදා බුදුරජාණන් වහන්සේ බණකයදද විසි දාහක් මඟ පලලැබවා. කාශපු බුදුරජාණන් වහන්සේ. බෝධීන් වහන්සෙලා පිහිටන භූමියට වැඩම කළ සමාධිසුවෙන් වැඩහිටිය. උන් වහන්සේ භූමියේද අධිෂ්ඨාන කළා සුදරමා භික්‍ෂුුණය, නුගබෝධීන් වහන්සේගේ දක්ෂිණ සහකාව රැගෙන වැඩම කරත්වා කියලා. ඒ සුදරමා භික්‍ෂුුණිය, පන්සීයක් භික්‍ෂුුණීන් වහන්සෙලා ප්‍රධානව නුගබෝධි සාකාව රැගෙන වැඩම කළා. ජයන්ත රජතුමා ඒ බෝධීන් වහන්සි රෝපනය කළා. බුරජාණන් වහන්සේ භෝමයේදී බනකිව්වා දහදාහ පිරිස්ස මඟ පල ලැබවා ඒ බුදුරජාණන් වහන්සේත් ආප සුද්දම්ම දෙවතලයට වැඩම කළා කාලයේ ගෙවිලගයා අපගේ ගෞතම බුදුරජාණන් වහන්ස ලෝකේට පහළ වුණ ගෞතම බුදුරජාණන් වහන්ස ලෝකේට පහළවෙලා බුදුරජාණන් වහන්සේත් පළවෙනි වතාවට මහිියංගනයට වැඩම කළා ඒ විදියට යක්ෂයංම දමනය කලා නාගයන්ව දමනේ කළා ඊට පස්ස මනියක්හිත නාරජ්ජුරුවන්ගේ ආරාධනයෙන් කැලනට වැඩම කළා නාගතී පේට වැඩම කලාා තුන් වතාවක් මේ රට පරිභෝග කලා අපගේ සාස්තරෘන් වහන්ේ තරුවන්න නිසෑ පිහිටි භූමී සමාධිසුවෙන් වැඩහිතයා තූපාරාම පිහිටන භූමියත් සමාධිස්ුවයෙන් වැඩහිටිය. විස්තරය මහිදු මහරහතන් වහන්සේ දෙවන පෑතිස් රජතුමාට කියද්දී අප්‍රමාවාන සතුරට පත්වනා.මිහිදුු මහරහතන් වහන්සේ ඔයවිදිහට මේ ලංකාදේපේ වැඩහිටිය වස් සමාදං වනා වස් පවාරණය කරලා අවසංගනාට පස්සේමිහිතු මහරාතන් වහන්සේ රජතුමාට කියනවා රජතුමනේ අපට බොහෝ කාලකින් බුදුරජාණන් වහන්සේෝ බැහැ දකින්ට බැරිවුණන අපි අනාාතුුණාාවගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ව දකිින්ට අපිට දඹදීවු තලයට වඩින් ටෝනි කියලා. දෙවන පැතිස් රජතුමා කියනවා ස්වාමිහිණ ඔබහන්සේ කිව්වනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑව කියලා. මිහිදුු මහරහතන් වහන්සේ වදාන රජතුමන අපේ ශාස්ෘන් නාහන්සේ පිරිනිවන් පැවත් උන්වහන්සේ ගිධාතුන් වනාහන්සේ තා මජීවුමානයි. ඒ ධාතුන් වහන්සල අපට සාස්ෘන් වහන්සේ වගේ ඒ නිසාපී ධාතුන් වහන්සල වඳින්ටියන් ටෝනි ඒ වෙලාවි රජතුම කියන එහෙනම් ස්වාමිණි අපේ ධාතුන් වහන්සල වඩම්ම වගමු මම සෑයක් හදන්නා අපිට වඳින්ට පුදන්ට පුළුව ඒ වෙලාේ මිහිදු මහරහතන් වහන්සේ වදාාරන වහිනන් රජතුමනි සුමන සාමනේරයන් සමඟ මේ ගැන කතා කරට දෙවන පැතිස් රජතුමා ගහිල සුමන සාමනේරයන්ටඒ කාරණයකි වහම සුමන සාමනේරයන් කිවුවන්ට ඉරිතිමත් ්‍රරහතන් වොහන් සිනම. උ අහන්සි කියේනවා රජතුම නිහෙනම් මාර්ග්‍ය අලංකාර කරන්නට. මල්ලොලින් සරසන්ට හැම දෙනම පෝසත සීලේ පිහිටන්ට බලට සාස්රු නාාන්සයෝ පෙළිගට සැරසන හිදත් විදිියය. රජගෙනෙක් සැරසන විදිය සීලයක සමාධං වෙලා. මංගල හස්තිරාජයගේ පිට නැගලා මහානාග කියන වනෞද්‍යයානයට පැමිණෙන්ට කියල සුමන සාමනේරයන් රජතුමාට කිවා. සුදු සේසත් ඔසවන්ට තූරි වාදනයේ කරන්ටකිවා. සුමන සාමනේරයන් පමසනව මහරජතුමනි ධාතුන් අහන්සෙල බිඳීයාම පිළිබඳ අවබෝධයෙන්ම සාාතෘන් හන්සිේ අධිෂ්ාන කරල තියෙන් ඒනිසා ධාතුන් වහන්සලා ඔබට ලැබෙනවමයි. දෙන පැතිස් රජතුමා සදරට පත්ව වුණා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේව සුමන සාමනේරයන් වහන්සේ මොුණ ගැවුණා. මහිදුු මහරාතන් වහන්සේ ව ධාරණවා සොඳුරු සුමනේනිි ඔබ දැන් පාටලී පුත්‍ර නගරේඩයන්ත පුෂ්ප පුරේඩයන්ත ඔබගේ මුත්තනුවන් වෙච්ච ධර්මාසෝක මහ රච්චරුවන්ට මේ වචනය කියන්ත මහරජතුමනී බතුමන්ගේ අහළුව වන දෙවන පෑතිස් රජතුමා බුද්ධ සාාසනය කෙරේ පැහැදිල ඉන්නේ. ඔහුට දැන් චෛතයක් හදන්ට කැමැත්තක් ඇති වෙලා. අපගේ භාගිතුන් වහන්සගේ ධාතුන් අහන්සේලා රජතුමනි ඔබලඟ වැඩ ඉන්නවා. ඒ නිසා සාාස්ෘු ණහන්සේ වලඳපු පාත්‍රය අපට දුනමෙනව ඒ පාත්‍රේ පුරෝල ධාතුන් හන්සේ අපට දොනමැනව කියල ඉල්ලටකිවා. ඉ සේ, ඒ ධාතුන් වහන්සට ලැබුණට පස්සේ යන්තකීවා දෙවුලවට දෙව්ලවට ගීල සක් දෙවිඳුව හමුුවෙන්ටකීව. සක් දෙවිඳ හමුවෙලා කියන්ටකවා සක් දෙවිඳනී ඔබගේ දෙව්ලෝ සිලුමින සෑයි දකුණු දළදා වහන්සේ වැඩ ඉන්නවා දකුණු අකුධාතුන් වහන්සේ වැඩ හින්නවා. එනිසා අපේ සාාස්තෘන් වහන්සි ලංකා දේපේ බුද්ධ සාහසනය පිහිටුවීම ගැන. අධිෂ්ඨාන කරලතියෙනවා ඔබතුමන්ටත් මේ රට භාර කරල තියෙනවා එනිසා දකුණු දළදාවාහන්ස ඔබතියාගෙන අකුධාතුන් වහන්සේ අපට දෙන්ට කියලා ඉල්ලා හිටියා ඒ විදිහෙට ඉල්ලන්න කියල කිව්වා ඊට බස්ස සුමන සාමනේරයන් වහන්සේ ඉරිදි බලයෙන් දඹදව් තලයට වැඩම කළා දර්මාසෝක අධිරාජය ළඟට ගිහිල්ල මේ කාරණය සැලකලා ඊට පස්සේ ධර්මාසෝක රජතුමා භාග්‍යවතුන් වහන්සේ දන්වනදුපුු පාත්‍රේගෙන ඒ පාත්‍රයේ පිරෙන්ට ධාතුන් වහන්සල පුරවල සුමනසාමනේරයන් වහන්සේට භාරදුන්න. සුමන සාමනේරයන් වහන්සේ ඉෘදි බලයිෙන් හිමාල පරොතයට ගිහිල්ල ඒ ධාතුන් වහන්සල සහිත පාත්‍රයේ සැඟව්වා. ඊටබස්සේ සක්‍රදේවන්ද්‍රය මොනගැහෙන්ට දෙව්ලවට වැඩිය. ඒ කාරණයේ සැලකලා සක්දවිඳදු සිලමින සැෑ වැඩසිටි අපගේ භාගතුන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ සුමන සාමනේරයන් වහන්සේට භාරදුන්න සුමනසාමනේරයන් වහන්සේ දකුණු අකුධාතුන් වහන්සේවත් පාත්‍රයක් පිරෙන්ට ලැබිච්ච ඒ උතුම් ධාතුන් වහන්සේ ල ත්රැගෙන ලංකා දීපේට වැඩම කළා මෙහින් තලාවට වැඩම කලා ඒ ධාතුන් වහන්සලා මහිතු මහ රහතන් වහන්සට භාරදුන්නා ඒ මිහින්තලාවේ ධාතුන් වහන්සෙලා තැන්පත් වෙද්දී ඒ මිස්සක පරොතය චේතියගිරි පරවොතය කෙළ හඳුන් අන්ට ගත්තා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ඒ පාත්‍රයක් පිරෙන ධාතුන් වහන්සෙලා මිහින්තලේම සෑගිරියම වඩා හිඳවල දකුණු අකු ධාතුන් වහන්සේ රැගෙන සුමන සාමනේරයන්ද කැටිව මහානාගු වනෝද්‍යානයට වැඩම කළා. රජතුමා සැරසිල සිල් සමාධං වෙලා පිරිස් පිරිවරාගෙන බලාගනීතිය බුදුරජාණන් වහන්සේ වඩින තුරු. දෙවන පැතිස් රජතුමායි ධාතුන් වහන්සෙල වඩිනව දැකළ අධිෂ්ඨානයක් කළා. ඉදින් මේ අකුධාතුන් වහන්සි අප භාගිතුන් වහන්සේගම ධාතුන් වහන්සේ වන සේක් නම්. මාගේ මේ සුදු සේසත ඒ දෙෙසට නැමීඒවා. මේ මංගල හස්තිරාජයා දනන් බිම නමාගෙන සිටීවා. මේ ධාතු කරඩුව ධාතුන් වහන්සේත් සමගින්. අපගේ තෙරුන්වහන්සේගේ අතින්මිදී මගේ සිරසී වැඩ සිටීවා කිය අධිෂ්ඨාන කළා. හරිම පුදුමයි. ඒ අධිෂ්ඨාන කරපුදේ ඒ විදිටම සිද්ධ වනා. සුදු සේසත ධාතුන් වහන්සේ දිහාාවට නැී ගියා. මංගල හස්තිරාජයා ධන නමාගත්තා. රහතන් වොහන්සේළඟ වැඩහිට බුධාතුන් වහන්සේ. දෙවන පෑතිස් රජතුමාගේ හිසමත වැඩහිටිය. අමුර්තයේ නබිසේක ලැබෝගේ නැවතත් රජවනාවගේ සතුටක් ඇති වනාා රජතුමාට ධාතු කර්ඩුව හිසමතින් වඩමාගෙන ගිහිල්ල මංගල හස්තිිරාජයාගේ කඳමත වඩා හිදෙව්වා. සතුට පත්වෙච්ච හස්තිරාජයා බලන්න හස්තිිරාජයත් කොච්චර වාසනාවන්තද බුදුරජාණන් වහන්සේ ගොත්තම ධාතුන් වහන්සේ කඳමද වඩාහිදුවගත්තා හස්තිරාජයා කුංචනාද කලාා මහපොලෝ කම්පාවන. මංගල හස්තිරාජයත් රථවාහන රහතන් වහන්සේලාද නැගනෙහිර දුරටුවෙන් සුන්දර නගරයට පිවිසුනා දකුණු දොරටුවෙන් අගරයෙන් පිටතට නික්මුණ තූපාරාම චෛත්‍ය වහන්සේ පිහිටන තැනට බුදුරජාණන් වහන්සේලා සිවනමක් පරිභෝග කරපු භූමියයට තුන් බුදුවරුන්ගේ පාරිභෝගික ධාතුන් වහන්සලා පිහිටි භූමියයට වැඩම කළ. ඒ වනවිට ඒ භූමිය කීර මල්වලිනුත් අධාරි වැල්ලොලිනුත් ගහනවතිබුණා දෙවිවරු ඒ භූමි ආරක් සහ කරල තිබන. භූමේ කටුල් කොහොල් ලිවත් කරවල පිරිසුදු කළා. ඊට පස්සේ ධාතු කරන්නුව හස්තිරාජයගේ පිටින් පහලට වඩම්මාන්ට සූදානං වන. සූදානං වෙනකොට හස්තිරාජයකට කැමති වුනේ නෑ. හස්තිරාජය කැමති වනේ නෑ තමන්ගේ උසට වඩා අඩු සකින් ධාතුන් වහන්සේ වඩා හිද වනට. රහතන් වහන්සේලා ඒ බව දැනගෙන රජතුමාට එක පැහැදිලි කරා. ඊට පස්සේ රජතුමා ඉක්මනටම වැවින් වියලියගිය මැටිපුඩු ගෙන්වෙලා ඇත්කඳට සමාන උසගින් චෛත්‍යයන් වහන්සේ නමක් විදිහට තැනක් සූදානම් කරා ඒ විදියට සූදානම් කරාට පස්සෙ තමයි හස්ති රාජයේ ධාතුන් වහන්සි වඩම්මන්ට අවස්ථාවදුන්නේ ඊට පස්ස පින්නතුනු ජනතාව එකතුවලා ඇ භූමිය සකසන්ඩ පටන් ගත්තා අස්ථතිරාජය රාත්‍රයේදිී ධාතු කර්ඩුව ආරක්ෂහ කරමින් රයක් පුරාවට ඒ වටාසක්මන් කලා. දහල් කාලෙදි මිනිස්සු වැඩකරනෙ වෙලාවට ධාතු කරඩුව ඉසමත තබාගෙන කඳමත තබාගෙන වැඩහිටිය බුද්ධ ගෞරවෙන්යුතුව. තිරිසන් සත්වයන්ට පවා බුදුරජාණන් වහන්සේගේ ගුණ වැටහෙනැටි හරී මාස්්චරියයි. ඔන් නොයවිදිහයට තූපාරාම සෑ ඉදිවෙන වැඩකටයුතු සිදත වනාා. මළ රට රාමණ පෙරගැහවවා. බුදුරජාණන් වහන්සගේ දකුණු අකු ධාතුන්හන්සේ සාස්ෘුන් වහන්සි හා සමානයේ ධාතුන් වහන්සි වඩා හිඳවුණවා කියලා. මහා ජනකායක් රැස්වනා මංගල හස්ති රාජයාගේ ඇත්කඳ මත වැඩහිටියව ධාතු කරඬුව ලක්ෂ සංඛයාත පිරිසක් බලාගෙන සිටියදී තල්ගස් හතක් පමණ හසට ඉහල් අහසට පැනනග. පැනනගිලා හැම දෙනාටම පෙනෙන්ට පටන්ගත්තා. ජනතාම පුදමයට පත්කරමින් එදා ගණ්ඩබ්බ රුක්ක මූලේදී අපගේ භාග්‍යතුන් වහන්සේ තමන්ගි සම්බුදු සිරුරෙන් ගිනි දැල් විහිදුවමෙන්. ජලදාහරා විහිදුවමින් ප්‍රාතිහාරය පෑවේ යම් ආකාරයකින්ද ඒ විදිහටමේදා දකුණු අකුදාාතු වන්සේගෙන් යමක මහා ප්‍රාතිහාර සිදව වනා මේ ප්‍රාතිහාර දැකල හැම දෙනාගෙම ලොමු දැහැගැන්බිලාගියා. අහසේ වැඩහුන් අකුධාතුන් වහන්සේගෙන් නික්මේගිය ගෙන ජාලාවලෙන් මුළු ලංකාව මාලෝකොත් වෙලා. අහසේ වැඩහිටපු දකුණු අකුදාාතුන් වහන්සේගෙන් නික්මිත්ත ජලධාරාවලෙන් මුළු ලංකාව දේපයම තෙමී ගේීලා තියෙනවා. බදුරජාණන් වහන්සේ පිරිනුවන් මංසකහි වැඩෙහි දෙද්ද පෙන්නතුනි අධිෂ්ඨාන පහක් කරල තියෙනවා. ඒ පළවෙනි අධිෂ්ඨානය තමයි දර්මාසෝක රජවිසින් ගනු ලබන්නා වූ ශ්‍රීමහාබෝධීන් වහන්සේගේ දකුණුසාකා තොමෝම මහබෝධියයෙන් වෙන්වී රන් ක්ටාරමය පිහිටාවා කියලා. ආයුදයකින් පහර දෙෙන් නැතුව කපන්න කොටන්නේ නැතුව ඒ බෝධින් වහන්සේ තෙමේම වෙන්වෙන්ට කියලා බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළම්. ඒ ඒ විදිහටම සිද්ධ වුණා. දෙවැනි අධිෂ්ඨානයේ තමයි ඒ දක්ෂිණ බෝධි සාකාවරන් කටාරමය පිහිටිය පසු සොඳුරු ශඩ්වර්මන රස්මිධාරාවෝ බෝධි පත්‍රඵල ආදියෙන් නිකොත්වෙලා සියලු දිසාවන් සියලු දෙනා ප්‍රීතියට පත්කරන්නට කියලා ඒකත් ඒ විදිහටම සිද්ධ වුනාා පින්නතුනි බෝධින්හන්සගේ පළපත්‍රෝලින් රැස්මාලාවන් විහිදිලා දෙවදම දක්වා බබලොව දක්වාම විහිදිලාගය. තුන්ගනි අධදිිෂ්ඨානී බුදුරජාණන් වහන්සිේ කලාා ඒ මනරම් බෝධි සාකාවරන් කටාරමත් සමගඟ තොමෝම අහසට පැනනැගිලා නොපෙනී ගිහිල්ලා සත්දිනක් මෙහිම වලාගැබක සිටීවා කියලා. ඒ විදිහටමයේ බෝධින් වහන්සරන් කටාරමත් සමඳ මාහසට පැනනැංගා. අහසේ හිම වලාගෙබෙන් නොපෙනී ගියා. දෙවිවරු අප්‍රමාණ පූජා පැවැත්තුව සතියක් පුරාවටම එවන් අසිරියයක් බුදුරජාණන් වහන්සේ පරිභෝග කරපු බෝධින් වහන්සේ තුළ සිද වුණා බුද්ධ අධිෂ්ටානය. හතරවෙනි අදිිෂ්ඨානයේ කලා මගේ බුදුරජාණන් වහන්සේ තුූ පාරාමයේ පිහිටන්නාවු මගේ අකුදාාතුන් වහන්සේ අහසට පැනනගිල යමාක මහා ප්‍රාතිහාර කෙරේවා කියලා. අන් ඒකතමයි එදා ඒ භූමියද සිද්ධ ඕනේ මහිඳදු මහරහතන් වොහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සෙලා බලාගෙන සිටිද්දේ අපේ රටේ දෙවියන්ට ප්‍රියූ දෙවනපෑතිස් රජතුමා ඇතුළු ලක්ෂ සංඛ්‍යයාන්ත මිනිසුන් බලාගෙන සිටිද්දේ දකුණු අකුධාතුන් වහන්සේ අහසට පැනෙනගිලා යමාමහ පෙළහර පෑවා. පස්සනි අධිෂ්ඨානය කළා උදුරජාණන් වහන්සේ ලංකාදවේපේයට මහත් අලංකාරයක් වු ස්වර්ණමාලි මහා චෛත්‍යෙහි ද්‍රෝණයක් පමණුවූ මාගේ නිර්මල ධාතුන් හන්සිල පිහිටන කල්ඩී. බුදුරජාණන් වහන්සේගේ ජියමානේ වේසේගෙන අහසට පැනනගී වැඩසිට යමාමහා ප්‍රාතිහාරි දැක්වීමමෙන් පසු ධාතුන් වහන්සිල පිහිටත්වා කියලා. ඒ අධිෂ්ටානයක් ඒ විදිහටම සිද්ධ වනාා පස්සෙ කාලිකදී. අප තතාගතයන් වහන්සේ මේ විදිහත අධිෂ්ඨාන කලා. න් ඔය ආකාරෙන් හතරවැනි අධිෂ්ඨානයේ විදිහෙට තමයි. අකු ධාතුන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර පෑවේ. අකු ධාතුන් හන්සේට පස්සේ අහසම් පහනට වැඩම කරලා දෙවන පියතිස්ස රජතුමාගේ හිසමත පිහිටයා. අති සෙම්ම සතට පත්ච්ච රජතුමා අකු ධාතුන් හන්සේ චෛත්‍යය තුළ වඩා හිදෙවා. ඒ ධාතුන් හන්සේ චෛත්‍යයේ පිහිටු කල්ලි මහාපොළොව කම්පාාවනා අත්බූත, ලොමුඩහා ගැනීමම් සිද්දෝනා. ඉතින් මහාවන්සේ සඳහන් වෙනවා මෙසේ බුදුවරයන් වහන්සේලා රූපකායන්ද අචිින්තය වනසේක බුදුවරයන් වහන්සේලා ධර්මකායන්ද අචින්තය වනසේක අචින්තනියෝ බුදුරජාණන් වහන්සේලාගේ රූපකාය පිළිබඳවත් ධර්මකාය පිළිබඳවත් සිත පහදවා ගත්තුූන් හට ලැබෙන පිපාකේ දචින්තියයි එදා ඒ භූමිය තුළෙදිහි ආශචරය සිදුවනාා බුදුරජාණන් වහන්සේව දැක්ක වගේ දෙව මිනිසුන් අප්‍රමාණ ප්‍රීතියට පත්වනා සාධකාර දුන්නා ධර්මකාය දැක්ක වගේ බුදුරජාණන් වහන්සේගේ ඒ ප්‍රාතිහාර දැකපු බොහෝ පිරිසක් අප්‍රමාණ සතුරට පත්වනා විතරක් නෙමෙයි දෙවන පියතිස් රජතුමාගේ බාල සහෝතරයෙක් කිටියා මන්තාභය කියලා ඒ රාජ පුත්‍රයා ඒ වෙලේවෙම සම්බුදුූ අපගේ ශාස්ෘන් වහන්සේ කෙරෙහි පැහැදිලා. රජතුමාගෙන් අවස රැරගැන මීදුුමහ රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා. දහසක් පුරසයන් සමඟ පැවිදිවෙන්ට අවසරීල්ලවා. ඒ දහසක් පිරිස තමගේ රාජ පුත්‍රයක් පැවිදි වුණා බුදුරජාණන් වහන්සේගේ අකුදාාතුන් වහන්සගේ ප්‍රාතිහාරි දෙැකලා. ඒ විතරක් නෙමෙයි නගරයට දකුණින් තිබුණ චේතාාරි කියෙල ගමක් දොරමඩලාව කියලා ගමක්. විහාර බීජ කියලා ගමක් ගල්පිටිය කියලා ගමක් තිබුණ. උපතිස්ස කියල ගමක් තිබුණා ඒ ගම්වල හිටපු දහස්කනං තරුණ දරුවන් ඇවිහිල්ල මේ ප්‍රාතිහාර දැකල පැහැදිලා. මිහිතු මහරහතන් වහන්සගින් පැවිද්ද ඉල්ලා සිටියා. මේ විදිහට දකුණු අකුදාාතුන් වහන්සේ තූපාරා මේ පිහිටනකොට ඒ ප්‍රාතිහාර දැකල පැහැදිලා පැවිදිවෙච්ච පිරිස තිස්ථහක් වුණා. දෙවන පැති රජතුමා තුූපාරාමේ උතුම් චෛත්‍ය මේ විදිහෙට කටේතු නිම කළා. මුතුමැනිි කාදීෙන් හැම කල්හිම පූජා පැවැත්තුවා බුදුරජාණන් වහන්සේ දක්ෂිනාර හයි අග්‍රදක්කිනෙයයි පූජාවන් ලබනායාතරග්‍රයි. ඒ නිසා උතුම් පූජාවන්ගින් පූජා පැවැත්වනා බුදුරජාණන් වහන්සේ උදෙසා තූපාරාම සෑරජුන්නබේස. රජගගේ අන්තපපුර ස්ත්‍රීන්ද සක්ෂ්‍රීිය, රජෝරු ඇමතිවරු අනුරපුර නගරවාසී ප්‍රදේශවාසී සියලු ජනයා එදා සිට තුූපාරාම සෑරජොන්ට ප්‍රමාන පුද පූජාවන් පැවැත්වුණ. කකුසන්ද බුදුරජාණන් වහන්සේ වැඩහිටපුභූමිය උනහන්සේගේ පාරිභෝගික ධාතුන් වහන්සේ වැඩහිටපු භූමිය. කෝනාගමන බුදුරජාණන් වහන්ස සමාධසුවයෙන් වැඩහිටපු භූමිය උහන්සගේ පාරිභෝගික ධාතුන් වහන්සේ තැන්පත්වවෙච්ච බූමියය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සමාධිස්වයෙන් වැඩහිටපු භූමිය උන්වහන්සේගේ පාරිභෝගික ධාතුන් වහන්සේ වැඩහිටපු භූමිය. සෑරජාණන් වහන්සේලා ඉදි වඋුණු භූමිය අපේ ශාස්රුන් වහන්සේ සමාධිස්වයෙන් වැඩහිටපු භූමිය අපේ ශාස්රුන් වහන්සේගේ උතුන්ූ දකුණු අකුධාතුන් වහන්සේ පිහිටපු භූමිය බතුම් තුූපාරාම සෑරජුන් ඒවිදිටේ භූමිය තුළ පිහිටියා ආශශරියයි පුතුම සහගතයි සියුබුදුවරුම් පරිභෝග කරපු සියුබුදුවරුන්ගේ ධාතුන්නාන්සෙල වැඩහිටපුු භූමිය තුූපාරාම සෑරජුන් ලංකා දීපේට ඔටුන්නක්වාගේ ඕනාා පූච්ච වස්තුවක් බවට පත්වනා සුගති සැප සලසන භූමියක් බවට පත්වනා දුගතියෙන් මුදවන භෝමයක් බෝට පත්ව වනා ලංකාදීපයේ ඇතුළු සියලු දෙනාට මහා ආශිරවාදයක් වුණා බොහෝ පින්ඵල රැස්කරගන්ට සුදුසු ගූමියයක් බෞට පත්ව වනා බොහෝ පිරිසග අප්‍රමාන පින් පලනිලා ගත්තා. ඒ සියල්ලක්ම සිදුවනේ මෙහිදු මහරහතන් වහන්සි නිසා. ඉතින් ඒ ස්ථූපයේ මුල්කරගෙන පස්සෙ කාල විහාරයක් හැදන තූපාරාමය කෙෙන ඇදුන්නවනා. පස්සි කාලි ධාතුන් වහන්සේ වැඩිඉන්න චෛත්‍යයත් තූපාරාමයකි ල හැඳන්නවා. මහාවන්සි අවසාන සඳහන් කරනවා. පිරිනිුවන් පාව දාල අපගේ ලෝක නාතයන් වහන්සේ තමන් වහන්සේගේ සාරීරික ධාතුන් වොහන්සේලාගෙන් පවා ලෝග සත්වයාට හිතසුව පිණිසු නොයෙක් අයිුරෙන් ඉතා යහපත් ලෙස මගසලසලදොන්න. ධාතුන් වහන්සේව දැකලා පැහැදිලත් කීදිනෙක් පැවිදි වුණාද. කී දෙනෙක් ධර්මය අවබෝධ කලාාද කීදෙනෙක් සසරෙන් නිදස්සුනාද. මහාවන්සේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ භාගිතුන් වහන්සගේ ධාතුන් වහන්සේ ලගින් එච්චරයහාහපතක් කරනවනන් ලෝකයට බුදුරජාණන් වහන්සේ ව ජියමානෝ වැඩහිටපු කාලේ ලෝක සත්තුවයන්ට කොයිතරම් යාාපතක් සිදුවෙන්ට ඇ්ද. බුද්දෝහවේ කප් සතේහි දුොල්ලබෝ. දු කෙනෙක්ගේ පහලවීම අති සයිම්ම දුර්ල බයි ඒ දුර්ලබ බුදුරජාණන් වහන්සේ පාලවනහාම ලෝක සත්‍යයන් ට ප්‍රමාණය හපතක් වෙනවා ඒ බුදුරජාණන් වහන්සේ ගැන අපට කියල තුන්නේ මිහිදු මහරහතන් වහන්සේ. ඒ බුද්ධ සාාසනයේ ලංකාදදීපේ ස්ථාපිත කළේ මිහිතු මහරහතන් වහන්සේ ඒ මිහිතු මහරහතන් වහන්සේ අපට බුදු කෙනෙක්වාගේ අපට හැමදේමදුන්නා සසරෙන් නිදහස්ෙන්ට අවශ්‍ය හැමදේමදුන්න. දුකින් නිදහස්ුවෙන්ට අව ශහැමදේමු දුන්න. මිහිඳු මහරාහතන් වහන්සේ තමයි මේ ලංකාදීපයේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් නාන්සල විසිරී පවතින ධාතු කරඩුවක් බෝටපත් කළේ අර පාත්‍රයක් පිරෙන්ඩ ගෙනාපු ධාතුන් වහන්සේලා නගරයක් නගරයක් ගානෙ වඩාහිඳල සෑරජානණන් වහන්සලා ඉද වුණා. දිහට මේ ලංකාාදදීපේ මුදුන් මල්කඩක් බඳු ජෑස්්‍රීීමමහ බෝධින් හන් සිරෝපනය ඕන මේ බූමිය මේ ලංකාද වීපේ ධර්මයෙන් එකලෝනා දහම් සුවහිෙන් නැහැවීගිය මෙිහිදු මහරාතන් වහන්සිි නිසා. ඉති මේ විදිහෙට තුූපාරාම සෑරජාණ න්ොහන්සේ ඉදිවෙලා දෙවිමිනිසුන් අතර ප්‍රසිද්ධ වෙලා පූජනීයත්වයට පත්තුනෙත් මෙිහිදු මහරාතන් වාන්සිිනිසා. එනිසා ඒ අපගේ මිහිදු මහරහතන් වහන්සේ නිසා ලංකාදේ පේදවුණ තූපාරාම සෑරජුන්ට බුදුරජාණන් වහන්සගේ දකුණු අකුධාතුන් වහන්සේට අපගේ නමස්කාරයවේවා සාදු 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 අපටේ උත්තම ධාතුන් වහන්සේ ලබාදුන්න සෑරජාණන් වහන්සේ ඉදිවෙන මග හසර හෙළි කරදුන්න අපට මේ පැවිද್ධ ಲಭාගಂට මගಹಾಸර ಹෙಲි කළದන්න, ಸಿල්್ಲතුන් ಬිහිකරපු ගුණෝතුುන් ಬිහි කරපු, මේරට කසාාවතින් ಭಬලවපු, ್්‍රමණගුණ දරාගත්್ತು අවසන් සිරුර දරා වැඩහිටිය අපගේ බුදුරජාණන් වහන්සගේ 15ද මಡලින් නිපදන දරමೇෙන් නිපದುන ඕಸ ಪುತ್ರಯන්್ වහන්ಸಿ ವೆච್ಚೆ අපගේ මිහිදුමහ රහතන්್ වහන්සේට අපගේ නමස්ಕಾරಯವವසාಾದು. සාධ සාධ පුුණ්්‍යාණු මෝදනාව අදදින ලක්දෙරනට විවරූ නිවන්දුුර සදහම් දේශනාව සඳහානු ග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියයාාව මෙල්බන් හි පදිංචිපින්නත් සමන් සහන් නිරංචලා යන දෙපල විසින්. ප්‍රධාන අරමුණ සමන්සාහ නිරංචලා යන දෙපළගේ දෙමවපියන් වන එසේම මනෝන්තියා සහ සසනයන දියනියන් දෙදෙනගේ ආච්චිලා සහ සීයලාවන මිය පරලවගේ කල්්‍යයානි සෝමරත්න මෑනියන්ට W.C සෝමරත්න පියාණන්ට Rන පෙරේරා පියාණන්ට සහ RB ලීලාවතියේ මෑනියන් නැතුළු පවුලේ මිය සියලු ඥාතීන්ට පිින්න්නනමෝදැන් කිරීම. ඒ සීලු දෙනාට මේ පිනා අනුමෝදැන් වෙත්වා. ඒ ඇගේ පරලෙව ජීවිත මේ පින් බලෙන් සැපවත්වේවා සුවපත්වේවා වහ වහා සසර දුකින් අත මිදේවා සාදු සාදුසාදු. සීලු දෙවියන්ත මේ පින් අනුමෝදන් වෙත්වා ආශීෙන් වරණීින් සැපේෙන් බලෙන් ඇැස්සිං වැඩෙත්වා ශ්‍රද්ධා සීල සුතතියාග ප්‍රඥායන සේක බලයන්ගින් වැඩෙත්වා පිනෙන් සතුටුණු දෙවියෝ. මේ සදහම් දේශනයට දායකූඒ පින්නතුන් හැම දෙනාටම උදඋපකාරකිල සලු දෙනාට ධාර්මි කාරක්ෂාරැක වරන සදත්වා ඒ දෙවියෝතුතුම් දරමය අවබෝධ කරගනිත්වාසාදු සාදුසාදු. කල්්‍යාන මිත්‍රපින්නත් ලොකු සාමීන් වහන්සේට මේ පින අන මුෝදැන් විත්වා. ලොකුසාමින්න් වහන් සිනිදුක්ේවා නීරෝගිවේවා සුවපත්වේවා චිරාත්කාලයක් කපාතර වැඩ සිටීවා. සාමීන් වහන් සේටුතුම් දරම ්‍යවබෝධ කරගන්ට මේ පින හේතුවාසනා විත්වාසාදු සාධ සාදු රැස්කළ සියල පුණි ධරමයන් ලක්දරණට වි්‍යවරූ නිවන්දුුර සදහම් දේශනාවට අනු ප්‍රයදරු පින්නත් සමන් සහ නිරංජලා යන දෙපලට මේ පිනානු මෝදන් වෙත්වා ඒ පින්නතුන්ටත් දායි කත්තේ දරූ පින්නතුන්ගේි පෞුල සසිලු දෙනාට දු දරුවන්ට නන්න අරන්නු දෞ්පකාර කළ සමල් සිලු දෙනාට කලනමිතුරු සිලු දෙනාට මේ පින් අනමෝදන් වෙලා සලු දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා. තුනරෝණ අනන්තා සිරවාදේ සැලසේවා දෙවියන් ගිරැක්කවරණ සැලසේවා සුවසේ චතුරාර ස්‍ය දරම අවබෝධ කරගන්නට මේ ධරමදාන මේේ පින හැම දෙනාටම හේතුවා සනාවිත්වා සාධ සාදු සාදු මාමිවුුණවාසේ සියලු පින්නත් ස්වාමින් වහන්සේලාටත් කෞතුම් බුදුසසුනේ පිළිවෙත් පුරන සියලු පින්නත් ස්වාමින් වහන්සේලාට තනගාරිකා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දූ දරුවන්ට ශ්‍රද්ධහ කාරි මණ්ඩ ලේසිලු දෙනාටත් ශ්‍රද්ධාමාසික ධර්මදානු සාමාජිකයන්ටත් මේ සියලු පින් අනුමෝදන්ව තුම් චදුරාරය සත්‍යේ ධර්මය අවබෝධ කරගන්නට මේ පුුණෙ ධර්මයන් හේතුවාසනා විත්වාසාදු සාධසාදු හැම දෙනාටම තෙරුවන් සරණයි නමෝබොත්තාය. මෙවැනි වටිා ධර්ම දේශනා අනරමීමට ශ්‍රතතා YouTubeු ජනලයේ සස්ටරයි් කර සසිීනුව ලකුණු ඔබන්න.